සමන්ත චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං භදන්තා ධම්මත් සවන කාලෝ අයං භදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්මස්ස කොම්හි කම්මදායාදු කම්ම බන්දු කම්ම පටිසරනෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු භවිස්සාමි ති සදෙහිති කාරුණික පිනතුනි මෙම දේශනාව තුළ මා ඔබට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ දර්ශනය තුළ කර්ම සංකල්පයට තිබෙන තැන පිළිබඳව. ඒ පිළිබඳව සඳහන් වෙන සූත්‍ර රාශියක් පෙළ සාහිත්‍යයේ විශේෂ දේශනා හැටියට තිබෙනවා. චුල්ලකම්ම විභංග සූත්‍රය, මහාකම්ම විභංග සූත්‍රය, ඒ වගේම කම්ම සූත්‍ර නමින් සූත්‍ර විශාල ප්‍රමාණයක්, ඒ වගේම දසධම්ම සූත්‍රයේ කර්ම සම්බන්ධයෙන් කර්ම ක්‍රියාකාරීත්වය පිළිබඳව සඳහන් වෙන ඉගැන්වීම ඇතුළුකොට ධම්මපදේත් ඉතා විශාල ප්‍රමාණයෙන් පැහැදිලි කර දීලා තියෙනවා කර්මය කියන තත්ත්වේ, නැත්තම් කර්මය කියන නියාම ධර්මය කොහොමද අපේ ජීවිතවලට විවිධ ලෙසින් බලපැවැත්වෙන්නේ කියන කාරණාව. ඇත්තටම කර්ම සංකල්පය කියන දේ කතා කරන්නට අපට සිද්ධ වෙන්නේ අපේ ජීවිතවලට සිද්ධ වෙන විවිධ හිමිකම්, විවිධ ඉරණම් පිළිබඳව කතා කරනකොට. සම්බුද්ධ දේශනාව තුළ මේ ලෝකය තුළ ක්‍රියාත්මක වෙන පුද්ගලයාට විවිධ අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා හේතුභූත වන සැබවින්ම බලපාන හේතු කීපයක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒවා නියාම ධර්ම නමින් පින්වත් ඔබ අහලා තියෙන. ඇතැම් අය මේ නියාම ධර්මවලට පරිබාහිර වෙනත් විවිධ වූ හේතු
පුද්ගලයාගේ ජීවිතයේ විවිධ අත්දැකීම් සඳහා බලපානවාය කියලා හිතන සිතුවිලි පිනුතුනි අයිති වෙන්නේ මිත්‍යා දෘෂ්ටීන්ට. උදාහරණයක් විදිහට පුද්ගලයාගේ ජීවිතයේ දුක සැප කෙරෙහි ජීවිතයට ඔහුට ලැබෙන විවිධ අත්දැකීම් ඔහු වෙත ලැබීම කෙරෙහි සර්ව බලධාරී දෙවියෙකුගේ කැමැත්ත ඔහුගේ බලපෑම ඔහුගේ සාපය හෝ ඔහුගේ ආශිර්වාදය වගේ කරුණුකාරණා බලපානවා කියලා තියෙන ඊශ්වර නිර්මාණවාදය මේ කර්ම සංකල්පයේ වෙනුවට කලක් තිස්සේ පැවතිච්ච මිත්‍යා ඉගැන්වීමක්. මිත්‍යා ඉගැන්වීමක්. ඒ විදිහට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව විවිධ විදිහේ සාන්ති කර්ම සාපයන් වස් කවි වස් ආදී ස්වභාවයන් පිළිබඳ විවිධ ඉගැන්වීම් සුභ අසුභ නිමිති සහ ඒවා තුළින් ලැබෙන ස්වභාවය ආදී වශයෙන් කතා කරන බොහෝ ඉගැන්වීම් වල මේ කතාව කියලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වැනි ඉතාම සූක්ෂම ඒ වගේම සුවිශාල ඥාන සම්භාරයක් තිබුණු උත්තමයන් වහන්සේ නමක් දාර්ශනිකයෙක් පැහැදිලි කරන්නේ නෑ පුද්ගලයාගේ ජීවිතයේ ජීවිත ක්‍රියාකාරීත්වයන් සිදුවන හේතු පහක් තමයි හඳුන්වන්නට පුළුවන් කියලා කියන්නේ. ඒ පහ තමයි පිනතුනි ඔබ නියාම ධර්ම පංච නියාම ධර්ම හැටියට හඳුනාගෙන තියෙන්නේ. අපි කෙටියෙන් ඒ පිළිබඳ පුංචි පැහැදිලි කිරීමක් සිහිපත් කළොත් එහෙම බීජ නියාමයේ කියලා එක ලෝක ස්වභාව පාලක ධර්මයක් තියෙනවා. ඒ තමයි අපි විද්‍යාත්මකව මෙකල කියන විදිහට ජාන උරුමය අනුව මව් පාර්ශවයන්ගේ පිය පාර්ශවයන්ගේ ගති ලක්ෂණ ඒ පුත්‍ර පාර්ශවයට යන එක. මේක ශාකවලටත් ඒ විදිහට වෙන්න පුළුවන්. මේක ජීවීන්ටත් ඒ විදිහට වෙන්න පුළුවන්. ඒ කියන්නේ මනුස්ස මවෙකුට මාළු පැටව උපදින්නේ මනුස්ස දරුවෝ තමයි උපදින්නේ. ඒ වගේ අලියෙක්ගේ කුසක මනුස්ස දරුවෝ ඉපදෙන්නෙත් නේ. මාළුවෙක්ගේ කුසක මනුස්ස පැටව ඉපදෙන්නෙත් නේ. ඒක ඉපදින්නේ ඒ ඒ ජාතියේම සත්ව වර්ගය හැටියට. මේකට අපි කියනවා බීජ නියාමය. බීජ නියාමය. එතකොට ඒ අනුව ඔබේ මවගේ උස මහත, ඔබගේ මවගේ තුපියාගේ හැඩරු හුරුකන්, ඔබේ මවගේ පියාගේ ශරීර වර්ණයන් සමහර විට යම් යම් ප්‍රමාණෙන් උගත් නූගත් භාවයන් වාගේ හුඟක් දේවල් මේ බීජ නියාමයේ සමග ඔබට ලැබිලා තියෙනවා. ඔබට ලැබිලා තියෙනවා. ඒවා කිසිසේත්ම වෙනත් හේතුන්ට සම්බන්ධ නැහැ. ඔබ මනුස්ස මවෙකුගේ පියෙකුගේ දරුවෙක් වෙනකොට මනුස්ස අවයව තියෙන එක ඒ අම්මා තාත්තගේ සමහර ලක්ෂණ ප්‍රවේණි උරුමයන් හැටියට ඥාන මගින් ඔබට ලැබිලා තියෙන එක වාගේ අත්දැකීම් ඔබේ ජීවිතේ ලැබිලා තියෙන දෙයක්. ඇත්තට මේක දුක සැපටත් බලපානවා. කෙනෙකු මේ ඥාන උරුමය නිසා කලුණං, මේ ඥාන උරුමය නිසා කොටනං, මේ ඥාන උරුමය නිසා යම් යම් නිදන්ගත රෝගයන්ට උරුමකම් කිව්වොත් ඒ තත්ත්වයන් සාමාන්‍ය ජීවිතයේ විවිධ දුක් සැප කෙරෙහි පිනතුනි බලපානු. දුක් සැප කෙරෙහි බලපානු. එතකොට බීජ නියාමයේ කියලා කියන්නේ අපේ ජීවිතයට සැබවින්ම ක්‍රියාකාරීව දායක වෙන කිසියම් පාලක ධර්මයක් හැටියට ධර්මයේ කතා කරමු. ඊළඟට තියෙනවා ඍතු නියාමයේ කියලා එකක්. මොකද ඍතු නියාමයේ කියන්නේ පාරිසරික සාධක. ඔබ ජීවත් වන වටපිටාවේ තිබෙන විවිධ ස්වභාවික තත්වයන්, ස්වභාවික විපර්යාසයන්, ස්වභාවික ඍතු තත්වයන්, එහි තිබෙන උෂ්ණ සීත ආදී ස්වභාවයන් පිනතුනි ඔබේ ජීවිතයටත් යම් බලපෑමක් කරනවා. අපි හිතමු ගොවියෝ ඔබ දිගටම පායනවා. පායන්නේ පාරිසරික සාධක නිසා. අපි හිතමු ගස් කපලා වතුර නැහැ මේ වගේ විවිධ සාධක නිසා තමයි පායන්නේ.
රිතුනියාමයෙන් ලැබුණු උරුමේ අනුව ඔබට දැන් දුක් විඳින්න වෙනවා. ඔබගේ ගොවිතන් පාඩු වෙනවා. ඔය වගේ අපි තුම අධික ලෙස වහිනෝ. අපි තුම රබර් කපන කෙනෙක්. එතකොට මේ අධික ලෙස වැස්සම ඒක කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ඒව අසාර්ථක වෙන්න පුළුවන්. එලිමහන්නේ රාජකාරී කරන කෙනෙක්. දිගටම වහිනකොට සමහර විට තමන්ට ඒ අදාළ වෙළඳාම් හෝ වේවා වෙනත් වෘත්තීන් හෝ වේවාට බාධා වෙන්න පුළුවන්. නේද? ඒ කියන්නේ ඍතු විපර්යාසය, ඍතු පෙරලිය, කාලගුණ විපර්යාසය කියන එක පුද්ගල අධ්‍යක්ීම් වලට, පුද්ගල సంతానගත දුක් ස්වභාවයන්ටත් බලපානවා. මේ අධ්‍යක්ීම් කියන්නේ දුක හෝ සැපනේ. අපිට මේ ලැබෙන අධ්‍යක්ීම් කියලා කියන්නේ දුක සැප. මේ දෙකටම ඍතුනියාමේ බලපානවා. ඍතුනියාමේ නිසා ඇතමුන්ට ඉතාම වාසනාවන්ත මේ හිමිකම් ලැබෙනවා. දැන් අපි දැක්ක සමහර අවස්ථාවල නාය යනවා. තිබිලා තියෙන පොඩි ගයක් ඒ ගෙදර ඉඩමටත් ඔප්පු තිබිලා නැහැ. ඒවා අනවසර ඉදිකිරීම හැටියට සමහරට තිබිලා තියෙන්නේ. නාය ගිහිල්ලා ගේ කඩා ගිහින් මෙන්න සින්නක්කර ඔප්පු සහිත ඉඩම් ගෙවල් එයාට ආධාර හැටියට හම්බෙනවා. දැන් ඍතුනියාමෙන් තිද්ද වෙච්ච සිද්ධියකින් තමයි නාය ගියේ. එයා සැලතුම් කළ නාය යවාගත්තේ නේ. හැබැයි ඒකෙන් එයාට වාසි වෙච්ච වෙලාවල් තියෙනවා. ඔය වගේ පාඩු වෙන්නත් පුළුවන්. සමහරට අතපය කැඩිලා යන්නත් පුළුවන්. සමහරට ගෙදර ඔක්කොම මැරිලා යන්නත් පුළුවන්. සමහරට ඒ මැරිලා යන්නේ හුඟාක්ම කරදර කරන ස්වාමියෙක් භාර්යාවක් වෙන්නත් පුළුවන්. ඒතර වාසි වෙන්නත් පුළුවන්. අනේ මේ විදිහට ගත්තාම ඍතු විපර්යාසයේ පුද්ගල ජීවිතයේ විවිධ අත්දැකීම් තීරණය කරන්න උදව් වෙනවා. සමහර විට ඒක ශරීර වර්ණයටත් බලපානවා. දැන් ආසියාතික කරයේ මිනිස්සු ස්වභාවිකවම තලෙලුයි හෝ ටිකක් අඳුරු වර්ණයෙන් යුක්තයි. මේක උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ හිමපතනය වන භූමීන් තුළ සියලු දෙනාම ශාරීරිකව වෙනත් වර්ණයක් ටිකක් පැහැපත් ස්වරූපයක් තියෙනවා. ඒකට බලපාලා තියෙන අවුව. ඒකට බලපාලා තියෙන මේ සමකාසන්න රටවල තියෙන අධික උෂ්ණත්වය වගේ සාධක. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. අර පාන්ගෙඩියේ වැඩියෙන්ම රස්නේ වැදෙන හරිය කළු පාටට තියෙන්නේ. ඒ වගේ මේ පෘථුවියෙත් වැඩියෙන්ම අවුව වැටෙන පළාත්වල නැත්තම් ප්‍රදේශවල මිනිස්සු ඒ අවුව නිසා අඳුරු ශරීර ඇති අය, රළු ඇඟවල් තියෙන අය, මොකද අර ඔරොත්තු දෙන්න ගැළපෙන්න හැදෙන්න ඕන නිසා අන්නේ ස්වභාවයන්ට පත් වෙනවා. සමහරට ඒක අවාසි වෙන්න පුළුවන්. සමහර ජීවිත හිමිකම් වලට, තමාරුන්ගේ තෝරා ගැනීම වලට, සමහර රැකියාවලට තේරීපත් වීම කියන කාරණාවට මේ ඍතුනියාමයේ අපට ලබා දුන් උරුමය බලපාන්න පුළුවන්. ඒක බුද්ධ දේශනාව පිළිගන්න සත්‍යතාවයක්, ධර්මතාවයක්. ඊළඟට කියනවා ධම්මනියාමය. ධම්මනියාමය කියලා කියන්නේ සබහ දහමේ තිබෙන ඒ දේවල් වලට තියෙන ස්වභාවික ගති ලක්ෂණ. දැන් අපි පාවිච්චි කරන ඇඟට තියෙන ධර්මතාවයන් ටිකක් තමයි ඕනම වෙලාවක සුළු හේතුවකට පවා වෙනස් වෙන්න පුළුවන් බව. ඒක අපි පාවිච්චි කරන ගොඩක් බඩු වලටත් තියෙනවා. අපි ඉන්න මුගා පරිසරයේ බොහෝ දේවල් වලටත් තියෙනවා. අපි ඉන්න පරිසරයේ ඉන්න බොහෝ නෑදෑහිතවතුන් තුලත් ඒක තියෙනවා. මොකක්ද මේක? අනිත්‍යතාවය කියන ධර්මතාවය. එතකොට ඔබ පාවිච්චි කරන්නේ එවෙසේ අනිත්‍ය වූ දේවල් හින්දා ඔබ පාවිච්චි කරන දේවල් ඔබට පාඩු ලැබෙන විදිහට විනාශ වෙන්න පුළුවන්. දැන් ඔබ නිකන් හිතන්නකෝ, ඔබ පාවිච්චි කරනවා වැටුනම කුඩු වෙන වර්ගයේ බඩු. ඒ කුඩු වෙන බව කියන්නේ ඒකේ ධර්මතාවය. හැබැයි ඒකට ඔබට පාඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඔබට සමහරට රක්ෂාවකින් ඔබ වස් කරන්නත් පුළුවන්. ඔබ පරිස්සම් කළේ නැහැ, ඔබ අනවශ්‍ය ලෙස වියදම් කරනවා, ඔබ අනවශ්‍ය ලෙස නාස්ති කරනවා කියලා සමහරට ධර්මතාවයකින්ද තමයි ඒ වැටිච්ච එක කැඩුනේ. හැබැයි කැඩිච්ච එක ඊට පස්සේ වෙනත් ජීවිත හිමිකම් වලට, අත්දැකීම් වලට බලපාන්න පුළුවන්. මේ විදිහට ලෝක ස්වභාවය තුළ තියෙන ධර්මතාවයන් කියන ඒවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී වශයෙන් සැලකෙන ධර්මතාවයන් පින්නතුනි පුද්ගලයාගේ ජීවිතයට අත්දැකීම් තීරණය කරන්න උදව් වෙන සැබෑ හේතුවක් හැටියට ධර්මයේ කතා කරනවා. එතකොට අපි ළඟ තියෙන බඩු පරණ වෙන එක, අපේ ඇඟ පරණ වෙන එක, පරණ වුණාම රෝගාබාධ ඇති වෙන එක, රෝගාබාධ ඇති වුණාම අපිට යම් යම් දේවල් කරන්නට නොහැකි වෙන එක,
දුර්වලතාවයට පත්වෙන එක. ඒ නිසා අපිව සමාජයේ හෝ යම් යම් තැන්වලින් ගණන් නොගන්න එක, ගණන් නොගන්නකොට අපි නිකන් කොන් වෙලා යන එක, කොන් වෙලා ගිහිල්ලා අපිට බොහෝ දේවල් අහිමි වෙලා යන එක දුකක්. එහෙම දේවල් වෙනකොට ඒක ප්‍රශ්නයක්. ඒ නිසා යම් යම් විදිහේ ඛේදවාචකවලට ඔබට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒ මුහුණ දීම් සඳහා හේතු වෙලා තියෙන්නේ මේ දැනට කර්මය නෙමෙයි. ධර්මතා නිසා අපිට උරුම වෙන ස්වභාවික ජීවිත අත්දැකීම්. කියන්නේ ඔබ වයසට යන්නේ කර්මයට නෙමෙයි, කර්ම ශක්තියට නෙමෙයි, පවකට නෙමෙයි. ඒ වයසට යනවා කියන එක ලෝක ස්වභාවයක් නිසා. එතකොට ඔබ යම් දවසක මිය යන්නේ, ඔබේ යම් දවසක මේ තියෙන ඒවා දුබල වී යන්නේ, ඒක මේ වෙනත් අන්‍ය සාධකයක් නෙමෙයි, ධර්මතාවයක්. එතකොට ඒ ධර්මතාවයේ හැටියට අපිට ඉපදෙන්න වෙලා, අපිට පවතින්න වෙලා, වෙනස් වෙන්න වෙලා, මැරෙන්න වෙලා වාගේ අත්දැකීම් ලැබෙනවා. අර ධර්මතාවයේ තමයි විවිධ විදිහේ මේ ලෝක ස්වභාවයේ පවතින මේ යථාර්ථ තත්වයන්, ඒ යථාර්ථ තත්වයන්ගේ හේතුව හින්දා පුද්ගලයාට ජීවිත సంతානයට විවිධ අත්දැකීම් පිනතුනි ලැබෙනවා. වාසි ලෙස, පාඩු ලෙස බලපානවා. අටලෝ දහම කෙරෙහි මේක බලපාන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා කම්මනියාමය කියන එක. කම්මනියාපය කියලා කියන එක ගැන මම මේ දේශනාවේ වැඩිපුර ප්‍රමාණයක් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔය මා මුලින් කී ජීවිත අත්දැකීම්, සුදු වීම, කළු වීම, උස වීම, කුඩා වීම, එහෙම නැත්නම් දක්ෂ වීම, පැහැපත් වීම, ආකර්ෂණීය වීම වාගේවා, ඒ වගේම යම් යම් දේවල් ලැබෙන නොලැබෙන බව, යම් යම් හොඳ අය හම්බෙන නොහම්බෙන බව ආදී, අර ඍතුනියාමය, බීජනියාමය, ධම්මනියාමය ආදීෙන් අපට අත්පත් වෙන ඕනම එකක් කර්ම හේතු නිසාත් වෙනස් විය හැකියි, අත්පත් විය හැකියි. ඒ ගැන අපි තව ටිකක් දීර්ඝ වශයෙන් මේ දේශනාවේ අගදි කතා කරමු. ඊළඟට චිත්ත නියාමය කියලා කියන්නේ මොකද්ද? චිත්ත නියාමය කියලා කියන්නේ පිනතුනි අපේ සිතුවිලි අනුව ලෝකය අපිට දැනෙන විදිය. සියලු දේ ඉතාම යහපත්ව තිබිලා, හොඳට තිබිලා, අවශ්‍ය පරිදි තිබිලත් අපි සිතුවිලි වලින් හිතන විදිහ අනුව අපිට ඒක මදි වෙන්න පුළුවන්. අපිට ඒක ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. ඒ අනුව අපිට දුක දැනෙනවා. ඒ අනුව අපිට දරා ගන්න බැරි වෙනවා. ඒ අනුව අපිට අඬන්න වැළපෙන්න වෙනවා. සමහරට ඒ අනුව අපිට කාත් එක්ක තරහ වෙන්න වෙනවා. සමහරට ඒ අනුව කාත් එක්ක හරි අපිට දබර වෙන්න වෙනවා. මොකක්ද? මං හිතන විදිහක තමයි ගැටලුව තිබිලා තියෙන්නේ. ඒ හිතන විදිහේ ගැටලුව අවසානයේට විවිධ ජීවිත අත්දැකීම් ලබන්නට හේතු වෙන්න පුළුවන්. සමහරට දැන් ඉතාම හොඳ රස්සාවක් අපිට හම්බෙලා, මං හිතෙන් ඒ ජාති රස්සාවලට කැමති නෑ කියන රුචි අරුචිකභාවය මගේ හිත ඇතුලේ තියෙන එවැනි චිත්ත ස්වභාවයක් නිසා විතරක් සමහරට මට ඒ රස්සාවට කරන්න යන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක සමහරට එතකොට විශාල ලෙස පාඩුවක්, අලාභයක්, දුකක්, පස්සේ ඒ පසුතැවීමට හේතු වෙන භාවිතයක් වෙන්නත් පුළුවන් නේද? එතන මේ විදිහට චිත්ත නියාමය කියලා කියන්නේ අර තණ්හාව ඇති වුනහම දුක ඇති වෙන එක, තරහා ඇති වුනහම ඇත්ත නොතේරෙන එක, මෝහය ඇති වුනහම ලෝක ස්වභාවය පැටලෙන එක වගේ මේ ක්ලේශ ධර්මත් එක්ක ජීවිතයට ලැබෙන ස්වභාවය, ඊළඟට නික්ලේශී භාවයන් එක්ක ජීවිතයට ලැබෙන සහනය, මෙන්න මේ වගේ බොහෝ දේවල් මේ චිත්ත නියාමය යටතේ ඉගෙන ගන්න තියෙනවා. ඒක වෙනම ධර්ම දේශනාවක්. චිත්තානුපස්සනාව කියලා සතිපට්ඨාන සූත්‍රයේ වෙනම කොටසක් වෙනතුනි සඳහන් වෙනවා. එහි ඉතා විකාශිත ආකාරයෙන්, ඉතාම පුළුල් ආකාරයෙන් මේ චිත්ත නියාමය ගැන සඳහන් වෙනවා. එතකොට චිත්ත නියාමය වෙනස් කරගන්න පුළුවන් ඒ යථාර්ථ ස්වභාවය අනුව, ඒවා වෙනස් කරගෙන මේ දුක් හටගන්න එක වෙනස් කරන්න පුළුවන්, කෙලෙස් හටගන්න එක වෙනස් කරන්න පුළුවන්, දුකෙන් මිදෙන්නට හිත හදාගන්න පුළුවන් ආකාරයත් අයිති චිත්ත නියාමයටම තමයි. ඒ කියන්නේ පුද්ගලයෙකුට ලැබෙන දුකත්, සැපත්, සැපේ උපරිමයේ වන නිවනත් චිත්ත නියාමය හා බැඳිච්ච කාරණා අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ පහ මොනවද? ඒ පහ බීජ නියාමය, ඍතු නියාමය, ධම්ම නියාමය, කම්ම නියාමය සහ චිත්ත නියාමය කියන නියාම ධර්ම පහ
පින්වත් ඔබට මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්ව වර්ගයාට ජීවිතයේ විවිධ අත්පත් වීම් සඳහා විවිධ හිමිකම් සඳහා හේතු බුත වෙනවා කියන එක තමයි ධර්මයේදී පිනතිලි පැහැදිලි කරන්නේ. මෙහි කිසියම් ප්‍රමුඛතාවයක් තියෙන ඉගැන්වීමක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් කර්මය. ඇතමුන් හිතාන ඉන්න විදියට 100%ක්ම කර්මයට බලය දීම බුද්ධ දේශනාව පිළිගන්නේ නැහැ. දැන් ගිරිමානන්ද සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල කම්ම විපාකජා ආබාධා කියලා එක කොටසක් තියෙනවා. ඊට අමතරව ඍතුනියාමජා ආබාධා, ඕපක්කමිකා ආබාධා, පිත්ත සමුට්ටානා, සෙම්ම සමුට්ටානා, වාත සමුට්ටානා, ඕපක්කමිකා කිය කියමි තමන්ට ලැබෙන අත්දැකීම් ලැබෙන්න කර්මයත් එක හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කර්මයේ හේතු නොවි වෙනත් හේතුන්ගෙනුත් ඒ අත්දැකීම ලැබෙන්න පුළුවන් කියන එක සඳහන් වෙනවා. ඒ නිසා කර්මය මතම සියල්ල පටවන සියල්ල කර්මයටම පවරන දහමක් නෙමේ බුද්ධ දේශනාව. බුද්ධ දේශනාව කර්මයත් පුද්ගල ජීවිතයේට යම් යම් දේවල් තීරණය වෙන එක ප්‍රධාන සාධකයක් හැටියට තමයි හඳුන්වන්නේ. මේ ඕනම නියාම ධර්මයක් පරාජය කරන්න පුළුවන් නියාම ධර්මයක් හැටියට චිත්ත නියාමය හඳුන්වනවා. ඒකෙදි කම්ම නියාමයත් පරාජය කරනවා. ඒකෙදි ධම්ම නියාමයත් දරා ගන්න පුළුවන් තත්වයට හිත හදා ගන්නවා. මේ ඕනම නියාම ධර්මයක් තුළ දුක දැනෙන්නේ නැති වෙන තාක්ෂණයේ අවසානයට ධම්ම නියාමයේ කියන එකේ අපිට සඳහන් කරන්න පුළුවන්. ඒතර කර්මය කියන ඉගැන්වීම බෞද්ධ දර්ශනයට අනුව මොන මොන ශේත්‍ර මොන මොන පැතිකඩ මොන මොන දේවල් අපිට ලැබෙන නොලැබෙන ස්වභාවයන් ගැන කතා කරන්න උපකාර කරගෙන තියෙනවද කියන එක අපිට පැහැදිලි කර ගැනීම වැදගත්. චුල්ලකම්ම විභංග සූත්‍රයේ, මහාකම්ම විභංග සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවල කර්ම සංකල්පයේ ජීවිතයේ විවිධ ශාරීරික පිහිටීම් සඳහා හේතු වෙන බව සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙකු උසවෙන්න, කෙනෙකු කොටවෙන්න කර්ම හේතු බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සූත්‍රවල. එක තැනක ඔබ අහලා ඇති, ලොකු චෛත්‍යයක් හදන්න හිතාගෙන වැඩ කරන කෙනෙක්ට කෙනෙක් කියනවා, ඔහොම ගොඩාක් ලොකු චෛත්‍ය හදන්න තේරුමන්නේ, අපි පොඩි චෛත්‍යයක් හදමු, මේ ඔයාවක පොඩි එකක් හදන්න, නිකන් නාස්ති කරන්න එපා වගේ උපදෙස් ටිකක් දෙනවා. මේ 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 හින්දා චෛත්‍ය ඇත්තටම පොඩි වෙනවා. ඒකේ විපාකයට යා උපදින 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 ආත්මවල කුරු වෙලා ඉපදුනාලු. උපදින 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 ආත්මවල කොටෙක් වෙලා ඉපදුනාලු. අර චෛත්‍ය උසෙන් අඩු කරපු එකට. මේ වගේ අපි අහලා තියෙනවා චෛත්‍යයක් වැලි වලින් හදලා වැඳලා. මේ ඇත්ත චෛත්‍යයක් නෙමෙයි, පොඩි වැලි වලින් නිකන් වැලි ටිකක් ගොඩ ගහලා චෛත්‍යයක් හදලා මේ කෝටු කෑල්ලක් ගහලා ඒකේ කොත් කැරැල්ල වගේ තියලා වැඳලා දිව්‍ය සම්පත්තිය ලැබපු අවස්ථාව ගැනත් මේ පෙළ සාහිත්‍යයේ තියෙනවා, ත්‍රිපිටකේ තියෙනවා. ඇතම් අවස්ථාවල සමහර අය ඉතාම කුඩා දේවල් දන් දීලා දිව්‍ය විමාන වර්ෂ ලක්ෂ ගණනින් යුක්ත ආයු සහිත ඉතාම යසීසුරු සම්පත් සහිත ආත්මභාවයන් ලබාගත් අවස්ථාත් අපිට මේ පෙළ සාහිත්‍යයේදී ත්‍රිපිටකයේදී නිදර්ශන සහිතව ඔප්පු කරන්න විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එහෙම බලපුවාම මේ මහත් වෙන්න, කෙට්ටු වෙන්න, කළු වෙන්න, සුදු වෙන්න, කොට වෙන්න, සමහරට විරූපී වෙන්න, ස්වරූපී වෙන්න හේතු හැටියට කර්මය සඳහන් වෙන ඉගැන්වීම් රාශියක් ත්‍රිපිටකයේ තියෙනවා. දැන් උප්පල වන්නාගේ ජීවිතය ගැන කතා කරොත්, ඇය උපුල් වන් මාලයක් වගේ, උපුල් වන් මලක් වගේ ඉතාම වර්ණවත්, ඉතාම සුන්දර ශරීරයක් සහිත කෙනෙක් වෙන්න බලපාපු පින්කම් ගැන සඳහන් වෙනකොට ඒවා කර්ම විපාක හැටියට තමයි එතකොට මේ ශරීර තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. දැන් මුගලන් මහරහතන් වහන්සේ නිල් පාටයි කියලා කිව්වට උන්වහන්සේ කළු පාටයි. ඉතාම අඳුරු ශරීරයක් තමයි තිබිලා තියෙන්නේ. ඒකට හේතුව එක්තරා ආත්ම භාවයකදී තමන් මව පියා ඝාතනය කරනවා පහර දීලා. එතකොට අන්න ඒකේ විපාකයක් හැටියට උපනුපන්න ආත්මභාවවලදී මෙයා අනිත් අයගේ අප්‍රිය ස්වභාවයට පත් වෙච්ච ශරීරයක් ඇති කෙනෙක් බවට පත් වුණාලු. එතකොට එහෙම බලපුවහම අපිට නිදර්ශන ඕන තරම් තියෙනවා. නිදර්ශන ඕනේ තරම් ප්‍රමාණයක් තියෙනවා.
ශාරීරික පිහිටීම කෙරෙහි කර්මනියාමයෙන් නැත්නම් කර්ම සම්පත්තියෙන් විශාල යමක් සිද්ධ වෙනවාය කියන එක. දසධම්ම සූත්‍රයේ ඉතා පැහැදිලිව පින්නතුනි සඳහන් වෙනවා කර්මය විසින් ඔබට ලබා දෙන දේවල් ටිකක්. ඒක කියනවා කම්ම දායාදු. කර්මය අපේ දෑවැද්ද වගේලු. ඒ කියන්නේ අපිට අර ගෙනියන්න පුළුවන් අපිටම අයිති කොටස වගේ අර්ථයෙන් තමයි අපි සාමාන්‍ය සිංහල විවාහරදී දෑවැද්ද කියන්නේ. යනකොට ඔබත් එක්ක ගෙනියන්න හම්බෙන ටිකටනේ දෑවැද්ද කියලා කියන්නේ. ආන් ඒ වගේ කර්මය අපේ දෑවැද්දලු. ඒ කියන්නේ මෙලොවෙන් පරලොවට මේ ජීවිතයෙන් එහා ජීවිතයට මේ ලෝකෙන් වෙන ලෝකයකට අපි ගියොත් මේ මනුස්ස ලෝකෙන් දිව්‍යාත්ම භාවයක් ලැබුවොත් මේ ඒ තැන්වලදී මේ ඒ තැන්වලදී අපි පස්සෙන් ගෙනියන්න පුළුවන්. අපි පස්සෙන් පැමිණෙන සම්පත්තියක් හැටියට කර්ම ශක්තිය කියන එක තියෙනවා කියන එක ධර්මයේ පින්නතුලි පැහැදිලි කරනවා. ඊළඟට කියනවා කම්ම යෝනි. මොකක්ද ඒ කියන්නේ? උප්පත්ති ජනක ස්ථානය තීරණය කරන්න. ඔබ මිනිසෙක් වුණාද? ඔබ සත්වයෙක් වෙනවද? ඔබ දෙවියෙක් වෙනවද? ඔබ මිනිසෙක් වෙන්නේ කොයි වාගේ පරිසරයකද? කොයි වාගේ අම්මෙක්ට තාත්තෙක්ටද? කොයි වාගේ සම්පත් සහිතවද? මෙන්න මේ වගේ උපත කියන කාරණාව කෙරෙහි කර්ම ශක්තිය බලපානෝ. ඒක අපි දන්නවනේ. කර්ම ශක්තිය තියෙනවා ප්‍රතිසන්ධි කර්ම කියලා එකක්. ඈ මට්ට කුණ්ඩලී දිව්‍ය ලෝකෙ ඉපදුනා නේද? දේවදත්ත අපායෙ ඉපදුනා. චෙන්චිමානවිකාව අපායෙ ඉපදුනා. හේතු පව් වැඩ. ඈ එතකොට කරපු පින් වැඩ ඒවට දිව්‍ය ලෝකෙ යනවා. මනුස්ස ලෝකෙ උපදිනවා නේද? එතකොට මේ හොඳට මතක තියාගන්න යෝනිය නැත්තම් මෙතන මේ කියන්නේ උප්පත්තිය කියන එක. උප්පත්තිය තීරණය වෙන්නට කර්මය බලපානවා. යහපත් කර්මවලට හොඳ තැනුත් අයහපත් කර්මවලට නරක තැනුත් ලැබෙනවා. ඒක තමයි මේ ධර්මයේ පැහැදිලි කරන්නේ. ඊළඟට කියනවා කම්ම බන්දු. බන්දු වර්ගය කියලා කියන්නේ ඔබ සමග සම්බන්ධ වෙන අය. මේ සාමාන්‍ය සිංහල ව්‍යවහාරයේ අපි ලේ ඥාතීන් කියලා කණ්ඩායමක් හදාගෙන මේ ලේවලින් ළඟ ළඟ සම්බන්ධතාවය තියෙන්නේ කවුද කියන එක මතනේ නෑදෑයෝ කියලා කියන්නේ. නමුත් මේ ධර්මයට අනුව එහෙමම නෙමෙයි. ඒ අයත් අපේ සමීප සම්බන්ධතා. ඊට අමතරව අපේ යාළුවා වෙන කෙනා, අපේ බිරිඳ වෙන කෙනා, අපේ දරුවා වෙන කෙනා, අපේ අසල්වැසියා වෙන කෙනා, අපේ පාරිභෝගිකයා වෙන කෙනා, අපේ ස්වාමියා වෙන කෙනා වැඩ කරන තැනක මේ අයත් අපේ බන්දු වර්ගයාට තමයි ගණන් ගන්න. ඒ අතරින් වඩාත්ම විශ්වාසදායකම කෙනා තමයි පරම ඥාතියා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. එතකොට මෙන්න මේ අය කවුරුද වෙන්නේ කියන එකට කර්ම ශක්තිය පින්නතුනි යම් සම්බන්ධතාවයක් තියෙනවා. මේකට සාක්ෂිය මොකක්ද? ජාතක පොත. ජාතක පොතේ තියෙනවා විවිධ සිද්ධි සම්බන්ධයෙන් මේ ආත්මේ මම තමයි ඒ ආත්මේ මියා වෙලා හිටියේ. හේත් ඒ මගේ එදා මේ යාළුවා තමයි අද මගේ මෙන්න මෙයා වෙලා මේ ඉන්නේ. එදා ඒ හතුරුකම මම කරපු එක්කන තමයි අද මට මේ හතුරුකම මේ නැවත කිරීමක් විපාකයක් හැටියට සිද්ධ කළේ. කිය කියා ජාතක පොතේ කතා විශාල ගණනක බුදුහාරෝ පෙර අපර සන්ධි ගලප්පලා තියෙනවා. පූර්වාත්ම භාවයත් මේ ආත්ම භාවයේ තොරතුරු සම්බන්ධ කරලා තියෙනවා. ඒ පැහැදිලි කිරීම ඇතුළේ අපිට ඔප්පු වෙනවා මේ කියන කතාව. මොකද්ද? අපිට ළඟ සම්බන්ධතා මේ ලැබිලා තියෙන්නේ නිකන් නෙමෙයි කියලා. දැන් ඔබ උරුම කරගෙන ආපු, ඔබ ප්‍රාර්ථනා කරගෙන ආපු, ඔබ කර්මයෙන් ඔබට සම්බන්ධ කරගැනීම નિયමිතව ආපු බිරිඳ තමයි ඔය ඉන්නේ. ඒ එහෙම දැන් අපිට එයා හම්බෙන්නේ අහඹු ලෙස. මොකක් හරි ක්ලාස් එකකට ගියපුවාම, මොකක් හරි කෝස් එකකට ගියපුවාම, එහෙම නැත්නම් පත්තරෙන් අහඹු ලෙස බලපු දැන්වීමකින් වෙන්න පුළුවන්. හැබැයි කොයි ක්‍රමෙන් හරි හම්බෙලා තියෙන්නේ කිසියම් උරුමයක් තියෙන කෙනෙක්, කිසියම් සම්බන්ධතාවයක් අපි සමග සංසාරගතව කර්ම ශක්තිය හා බැඳුණු යම් යම් පදනම් මත තියෙන කෙනෙක් තමයි මේ හම්බෙලා තියෙන එක හොඳට දැනගන්නට ඕන. ඒ නිසා ඔබේ මව පියා විතරක් නෙමෙයි, දූ දරුවන් ස්වාමි භාර්යාවන් දෙමව්පියෝ පමණක් නෙමෙයි, ඔබගේ අසල්වැසියා වන, ඔබගේ මිත්‍රයා වන, ඔබගේ පාරිභෝගිකයා වන,
ඔබගේ ආයතන ප්‍රධානියාවන ඔබගේ සහයට වැඩ කරන අනිකුත් සහායක පිරිස ආදී වන මේ ඔක්කොම බන්දු වර්ගය. නේද? මේ ඔක්කොම අය අතර හොඳ නරක දෙගොල්ල ඉන්නවා. ඒ හොඳ නරක දෙගොල්ල පින්නතුනි ඔබ අත්පත් කරගත්ත හිමිකම් මිසක් ඔබට කවුරුන්ව බලෙන් පටවන ලද බලහත්කාරයෙන් සමීප කරන ලද අය නෙමෙයි. ඔය ඔබේ උරුමයට සම්බන්ධ වෙච්ච අය. නේද? ඔබේ කර්ම ශක්තියට අනුව ඔබට මුණ ගැහුණු අය. ඔබට සමීප වෙච්ච අය. ඒ නිසා මේ ධර්මයේ පැහැදිලි කරන කරුණ හරි වැදගත්. මොකක්ද? කම්ම බන්දු. බන්දු වර්ගයා කියන්නේ සම්බන්ධ වෙන කට්ටිය. ඒ අය අනිවාර්යයෙන්ම කර්ම සම්බන්ධතාවයකින් යුක්තයි. අපිට පේනවනේ යශෝදරාව ගත්තත්, බිම්බිසාර රජුරුව ගත්තත්, ආනන්ද හාමුදුරුව ගත්තත්, දේවදත්ත ඇතුළු මේ ඔක්කොම සිද්ධි සියනෝ. ඒ අය එකට ගොනුවක් වගේ ඇවිත් තියෙන්නේ. එතකොට අපි දන්නේ නැති වුණාට ඔබගේ වටේ පිටේ ඔය ඉන්න බොහෝ දෙනෙකුත් ඔබ විසින් ඒ අය ඔබට කොයි විදිහට සැලකිය යුතුද කියන එක පෙරාත්මයේදී තීරණය කරපු එකක් අනුව තමයි ඔය හම්බෙන්නේ. නිසා ඔබට හිතයිෂී බව ඕන නම් ඔබ උන්ට මෙත්තා වඩන්න. නේද? ඔබට කරුණා මෛත්‍රිය ඕන නම් ඔබත් උන්ට කරුණා මෛත්‍රිය දක්වන්න. දැන් සූත්‍රවලින්ම තියෙනවනේ නේද? සක්කත්වා සක්කොතෝ හෝති ගරු හෝති සගාරෝ. නේද? ඔබ සත්කාර කළොත් ඔබට සත්කාර ලැබෙනවලු. ඔබ ගරු කළොත් ඔබට ගරු බුහුමන් ලැබෙනවලු. ඔබ මිත්‍රශීලී නම් ඔබටත් මිත්‍රත්වය හම්බෙනවලු. ඔබ ආගන්තුක සත්කාර වලින් පොහොසත් නම් ඔබටත් ආගන්තුකව සත්කාර හම්බෙනවලු. නේද? ඒ නිසා මේක හොඳට මතක තියාගන්න. ඔබේ ජීවිතයට විශාල ප්‍රමාණයකින් බලපාන එකක් තමයි මේ කර්ම ශක්තිය කියලා කියන්නේ. ඊළඟට අගම කියනවා මොකක්ද? කම්ම පටිසරණෝ. කර්මය තමයි ඔබට පිලිසරණ කොට පවතින්නේ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. නේද? යම් කර්මයක් ඔබ කරනවා නම් දැන් අලුතෙන් එක හොඳ එකක් නම් ඒකත් නරක එකක් නම් ඒකත් ආය මෙතන ඉඳලම අපේ උරුමය බවට, දෑවැද්ද බවට, දායාදේ බවට පත් වෙනවා කියලා පැහැදිලිව ධර්මයේ කියනවා. ඒ නිසා මතක තියාගන්න. දැන් මේ ධර්මයේ පැහැදිලි කරන විදිහට දන් දීලා තිබුණොත් විතරයි නේද ඔබට අවශ්‍ය දේවල් හම්බෙන්නේ? නේද? දැන් දක්ඛිනාය විභංග සූත්‍රය වගේ සූත්‍රවල, මේ මහා කම්ම විභංග චෝල්ල කම්ම විභංග සූත්‍ර වගේ සූත්‍රවල ඉතා පැහැදිලිව තියෙනවා මේ දන් නොදී තිබුණොත් හම්බෙන්නේ නේ. අර ඒකසාටක බමුණගේ කතාව බහලා තියෙනවා නේද? එයා සල්ලි තිබිලා දීලා නේ. එතකොට නොදුන්නම හම්බෙන්නේත් නේ. නොදුන්නම එයාට පරිභෝජන අයිතිය නේ. සල්ලි තියෙනවා ඒත් බඩු ගන්නවත් හිතෙන්නේ නේද? එතකොට ඒ නිසා මතක තියාගන්න, ඔබට සැපවත් ජීවිතයක් ඕන වෙනකොට ඒ හැපවත් ජීවිතයට බලපාන ප්‍රධාන දෙයක් තමයි කර්මය කියලා කියන්නේ. එතකොට දැන් මේ ආත්මේ ඔබේ අඩුපාඩු ඔබ හොයන්න. ඒ අඩුපාඩු ලැබෙන විදිහේ පින්දහම් ඔබ කරන්න. ධර්මයේ ඕන තරම් තියෙනවා නේද? අන්න දෝ බල දෝ හෝති. අපිට ශක්තිය අඩු නම්, අපිට නිරෝගිකම අඩු නම් ඒකට ඒකට ගැළපෙන්න පින්කම් තියෙනවා. ආහාර පූජා කරපුවාම බලය ලැබෙනවලු. යාන වාහන පූජා කරපුවාම සැපේ ලැබෙනවලු. ඇඳුම් පැළඳුම් පූජා කරපුවාම වර්ණේ ලැබෙනවලු. ඖෂධ පූජා කරපුවාම නිරෝගිකම ලැබෙනවලු. නේද? පහම් පූජා කරපුවාම ප්‍රඥාව ලැබෙනවලු. භාවනා කුටියක් වාගේ එකක් පූජා කළපුවාම යෝච සබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයන්. මේ කියන සියලූ මේවා එකවර ලැබෙනවා වෙනවලු. එහෙම එතකොට ඔබ බලන්න, දැන් ඔබ 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 පැහැපත් නැත්තම් ඒකට කර්මයෙන් හේතුවක් තියෙනවා. ඒකට කර්මයෙනුත් හේතුවක් තියෙනවා. ඔබ පව් වැඩ ටිකක් කරලා ඇති. එතකොට ඔබ ටිකක් යහපත්ව, ප්‍රියමනාපව, මිත්‍රශීලීව, කරුණාවන්තව වාසය කරපුවාම මේ ශරීර පහපත් බව ඇඟෙන් සුදු නොවුනත් අනේකාට ප්‍රියමනාප කෙනෙක් බවට ඔබ පත් වෙනවා. නේද? ඊළඟට දැන් ඔබට යම් යම් දේවල් ඕන නැත්තම්, Tamanට අවශ්‍යයි හම්බෙන්නේ නැත්තම්, ඒ මොකක්ින්දද? ඒ වගේ දේවල් වලින් ඔබ ලෝකයට උදව් කරලා නැහැ. අපි හැම කෙනෙකුට ඉඩම් ප්‍රශ්න තියෙනවා. හැමදාම ඉඩම් ප්‍රශ්න. ඒ අය මොනවා හරි ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරගත්ත කට්ටිය. නේද? අපි හැම කෙනෙකුට හැමදාම පෞල් ජීවිත ප්‍රශ්න. ඒ එක්ක කාම මිත්‍යාචාරය, තනිත් අයගේ පෞල් කඩා කප්පල් කිරීම වගේ මොනවා හරි එකක්. මොනවා හරි එකක් ඔබ කරලා එතකොට ඔබටත් වෙනවා. ඒක නෙමේ දැන් කම්ම නියාමයේ කියන්නේ මොකද්ද?
යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. ඔබ වපුරන්නේ යම්සේද අස්වැන්නේ එසේ හම්බෙනෝ. නේද? දැන් වී ඇටේට වී එක ඇටයක් නෙමෙයිනේ අස්වැන්නේ හම්බෙන්නේ. එක ඇටේට ගොඩක් හම්බෙනෝ. ඒ සංකල්පයෙන් තමයි කර්මය ගන්න කියන්නේ. එහෙනම් ඔබ දන්නවා ධම්මකදේ එක ගාථාවක තියෙනවා පූජාවක් සඳහා එළුවෙකුගේ බෙල් එක එළුවෙකුගේ බෙල්ලක් තමයි කපන්නේ මේ බමුණා. හැබැයි ඒකට ඒ එක ඇටයක් වපුරුපියකට ගොඩාක් කරල් ගොඩක් ආවා වගේ එයාට ඒ ප්‍රාණඝාත වකුසලේ වෙනුවෙන් ආත්ම 500ක බෙල්ල කැපිලා මැරෙන්න වුණා. නේද? එතනම තියෙන තව ගාතාවක තියෙනවා තව නිදාන ගාතාවක එයා ඒ සතාගේ බෙල්ල කපපු එක වෙනුවෙන් සතාගේ ලොම් ගණනට එයාගේ ගෙල සිඳි මිය යන්න වුණා කියලා. නේද? ඒතර නිකන් නෙමෙයි මේ ඝාතනීය වීම වෙන්නේ. නිකන් නෙමෙයි මේ ගුටි කණේව වෙන්නේ. නිකන් නෙමෙයි මේ රෝගාබාධ ඇති වෙනේව වෙන්නේ. ඒ හැම එකකටම පින්නතුණි කර්මය බලපාලා තියෙනවා. නේද? කර්මයට අමතර සාධකත් බලපාන්න පුළුවන්. බලපාන බව ධර්මයේ කියනවා. හැබැයි ලොකු බලපෑමක් සිද්ධ කරන ප්‍රධාන සාධකයක් හැටියට අපිට කර්මය කියන එක පින්නතුණි පිළිගන්නට සිද්ධ වෙනවා. මේ කම්මනියාමයේ පිළිබඳ උගන්වන තැන ඒක තමයි කියන්නේ. නේද? ඒ නිසා දැන් මේ සමස්තය දන්නා ඔබ කර්මය ඉතා විශාල කාර්යභාරයක් ඔබේ ජීවිතයේ දුක සැප වෙනුවෙන් කරන නිසා කුමක් කළ යුතුද කියන එක තීරණය කරන්නකෝ. කුමක් ඔබ කළ යුතුද කියන එක තීරණය කරන්නකෝ. නේ දැන් මේ කියන විදිහට ඔබට මුදල් තිබ්බටම ගන්න බැරි බඩු තියෙනවා. නිරෝගිකම මුදල් තිබ්බට ගන්න බෑ. කර්මානුරූප උරුමයක් තියෙන්න ඕන. නේද? ඔබට සල්ලි තිබ්බට ඔබට ආදරය ගන්න බෑ. ආදරයට කර්මානුරූප උරුමයක් තියෙන්න ඕන. නේද? ඔබට මිල මුදල් තිබ්බා කියලා ඔබට දරුව හදාගන්න බෑ. දරු සම්පතට උරුමයක් තියෙන්න ඕන. නේද? ඔබට මේ ආසාව උමනාව සල්ලි තිබ්බා කියලා තෙවුරක් අරගෙන මහන වෙන්න බෑ. උරුමයක් තියෙන්න ඕන. ඒ උරුමය හැදෙන්නේ කර්ම ශක්තිය. නේද? අන්න ඒක තමයි මේ කිව්වේ කම්ම පටිසරණ අපිට පිලිසරණ කොට ඉන්නේ කර්ම ශක්තිය. ඒ හින්දා පින්නතුනි ඔබ හොඳට බලන්න ඇතැම් ගෙවල් වල උපදිනවා ඉතාම දුප්පත් ගෙදර හැබැයි සුරූපණියක් උපදිනවා. ඇය සුරූපණියක් ඉපදිච්ච නිසා ඇයට අර දුප්පත්භාවයෙන් මිදිලා හොඳට ඉගෙන ගන්න හම්බෙලා හොඳ රස්සාවක් හම්බෙලා හොඳ ස්වාමියෙක් හම්බෙලා මේ ඔක්කොම හරියනවා. නේද? ඒ කියන්නේ කර්මානුරූප උරුමේ තිබ්බොත් පාරිසරික සාධක කියන ඒවා සාමාන්‍ය ඒවා. නේද? රටක තියෙන ස්වභාවික තත්වයන් පරාජය කරන්න පුළුවන් කර්මානුරූප හිමිකම් වලට. නේද? දැන් ඇතම් ඉතාම මිත්‍යා දෘෂ්ටික පෞලක නිවන් දකින්න පුළුවන් කෙනෙක් උපදින්න පුළුවන්. එයාට ඒකට පින තියෙනවා නම් එයාට ඒකට අවස්ථාවක් හම්බෙනවාමයි. ඒ අවස්ථාව හම්බෙන්න එයාට පසුබිම හැදෙනවාමයි. ඒ නිසා පිනතුනි ඔබ මතක තියාගන්න ඕන එකක් තමයි ඔබේ බොහෝ දේ කළමනාකරණය කරන්න කර්මය උදව් වෙන බව. නේද? හැබැයි ඒක ඇතුළෙම ඔබ මතක තියාගන්න ඕන ඔබේ සියල්ල කළමනාකරණය කරන්නේ කර්මය නොවන බව. නේද? ඇතැම් ඒවා කර්මයෙන් නිමී වෙන්නේ. අපි මුලදී කතා කළේ ඒ ඇතැම් ඒවා කර්මයෙන් නිමී සිද්ධ වෙන්නේ. එතකොට ඒ කර්මයෙන් සිද්ධ නොවන ඒවට කර්මය දාලා දුක් වෙන්න ඕනේ. නේද? එසා අපි ඔබට පිටින් මතක් කරනවා මේ වෙලාවේදී ඉතාම උවමනාවෙන් ඉතාම කල්පනාවෙන් මේ කර්ම සංකල්පයේ කර්මයේ ඉතා පෘතුල පැවැත්ම පැතිරී තිබීම ගැන හිතලා ඔබ පින්නතුනි ඉතා බුද්ධිමත් දෙයක් කරන්න. මොකක්ද? ඔබට දුක දැනින, අඬන්න වෙන, වේදනාවන් දැනින, පසුතැවෙන්න වෙන දේවල් නොකර ඉන්න බලන්න. ඇයි? ඒක දෑවැද්දක් හැටියට එනවනේ. එතකොට ඒක උරුමයක් හැටියට එනවා. මේ ලෝකේ පරාජය කරන්න බැරි, අහෝසි කරන්න බැරි, නැති කරලා දාන්න බැරි බලගත්ු ශක්තියක් තමයි කර්ම උරුමය කියලා කියන්නේ. ඒක සල්ලි වලට යට ගහන්න බෑ, බලයට යට ගහන්න බෑ, පිරිත් සම්පත්තිය යට ගහන්න බෑ, කොහේ හරි තැනක හැංගිලා යට ගහන්නත් බෑ කර්මය කියන එක. ඒ නිසා හොඳම වැඩේ තමයි කර්මයෙන් නරක අත්දැකීම් උරුම වෙන විදිහක් හැදෙන්නේ නැති වෙන්න කටයුතු කරගන්න එක. නරක අත්දැකීම් ලැබෙන්නේ නැති වෙන උරුමයක් හැදෙන විදිහට ඔබ හදාගන්නට තමයි කටයුතු කරන්න ඕන කරන්නේ. දැන් සූත්‍රවල තියෙන ධම්මපද ගාථාවල තියෙන නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති තැවෙන්න විනාශ වෙන්න අඬන්න වෙන ඒවා නොකල යුතුලු. නොකල
යුතුයිලු. යස්ස අස්සු මුකෝ රෝදං විපාකම් පටිසේති. අස්සු කියලා කියන්නේ කඳුළු. කඳුළු මුසු මුහුණින් භුක්තිය විඳින්නට වෙන ඒවා නොකර සිටීම හොඳයිලු. බුදුහාන කියන්නේ ඇයි ඒ? කළොත් ඒවට අඬා අඬා දුක් විඳ විඳා විපාක විඳින්න වෙනවාමයි ඒ නිසා. නේද? ඊළඟට කියනවා තංචකම්මං කතන්තාදු යංකත්වා නානුතප්පති. යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති. මොකක්ද ඒ කියන්නේ? විපාකේ හම් වෙනකොට සැනසීම ලැබෙන, විපාකේ හම් වෙනකොට සිනහසු මුහුණ පහළ වෙන, විපාකේ හම් වෙනකොට හරි සන්තෝෂයක් දැනෙන ඒවා නැවත නැවත පින්නතුනි සිද්ධ කරන්නලු. නැවත නැවත සිද්ධ කරන්නලු. දැන් මේ ධර්ම දානමය පින්කම එහෙම එකක්නේ, නේද? අපි හිතමු ඔබ කටින පින්කමක් කරනවා කියලා. ඒකේ විපාකේ එනකොට ඒකෙන් ලැබෙන ආනිසංස ගැන හිතනකොට ඒකෙන් ආනිසංස භුක්ති විඳිනකොට සතුටක් නේ ලැබෙන්නේ, නේද? අපි හිතමු ඔබ දානයක් දුන්නා කියලා. දානේ දුන්න වෙලාවෙ ඉඳලා ඒ සිද්ධ කරපු පරිත්‍යාගය මෙනෙහි කරනකොට පුදුමාකාර සැනසීමක් ලැබෙන්නේ. ඒ දානමය උරුමයට ඔබට ලැබෙන සම්පත්, පරලව උප්පත්තීන්, ඒ උප්පත්තීන් තුළ හිමි වෙන සියලු දේවල් ගැන හිතනකොට මේවා සන්තෝෂ හිතන දේවල්, නේද? ඔබ මේ ජීවිතේ කරලා නැති විදිහේ පින්කම් කොහොම හරි කරන්න බලන්න. අපි හිතමු ඔබ කටින පින්කමක් කරලා නැහැ, ඔබ භාවනා කොටියක් පූජා කරලා නැහැ, ඔබ ස්වාමින්වහන්සේ නමකට පරිහරණය කරන්න ඕන උපකරණ අහලා බලලා හොයලා පූජා කරලා නැහැ, ඔබ ජලය පූජා කරලා නැහැ. හරි, මේ වගේ ඔබට පුළුවන් විවිධ වර්ග හොයන්න. ඇයි? ඒ විවිධ වර්ගයේ පින්කම් වල ඔබගේ ජීවිතේ විවිධ මට්ටම් වල සුව සහනය තීරණය කරනවා. සුව සහනය තීරණය කරනු ලබනවා. ඒ නිසා පින්වත් ඔබ ජීවිතේ ඉතාම කලමනාකාරීත්වෙන් යුක්තව ඉතාම හොඳින් හොඳ දේවල් කරමින් ජීවත් වුණොත් පින්නතුනි, ඒ තැනැත්තන්ට ඉතාමත්ම හොඳින් ජීවිතේ අනාගතේ සැලසුම් කරන්න පුළුවන්. මා දකින විදිහට පින්නතුනි, කර්මය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ඉතාම හොඳම කලමනාකාරීත්වය පිළිබඳ ඉගැන්වීම. ඔබට ඕන නම් සැප, ඔබට ඕන නම් යම් යම් දේවල්, ඒ දේවල් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන් එකම ක්‍රමය ඊට ගැළපෙන කර්ම කිරීමනේ, නේද? දැන් මිල මුදලට ගන්න බැරි වෙන්න පුළුවන් මොනවා හරි. හැබැයි කර්මය උරුම නම් කර්මයෙන් උරුම නම් හම්බෙනවාමයි, නේද? ඒ නිසා අනාගතය, අනාගත ආත්මභාවය, අනාගත ජීවිතය පින්නතුනි ඔබට මේ ජීවිතයේ ඉඳලා සැලසුම් කරන්න පුළුවන් සංකල්පයකට තමයි කර්ම සංකල්පය කියලා අපි කියන්නේ. දැන් ඔබට ඒ නිසා මේ කර්මය ගැන ඉගෙන ගත්තම තියෙන වාසිය ඒක, නේද? දැන් පින්වත් ඔබ අකමැති නම් දුක් විඳින ජීවිතයකට මොකද කරන්න ඕනේ? දුක් විඳීම අත්දැකීම් කරණේ වෙන කර්ම නොකරින්. සමහරට ඒක අමාරු වෙන්න පුළුවන්. ඔබට කවුරු හරි නිතර බනිනවා, දොස් කියනවා, හානි කරනවා. හැබැයි ඔබත් ඒක කළොත් ඔබටත් ආයෙත් මේ උරුමය හම්බෙනවා, නේද? එනිසා ඔබ මොකද කරන්න ඕනේ? ඉවසලා මෛත්‍රී කරන්න ඕන. නේද? ජීවිතේ කර්මය ඉගෙන ගත්තහම කියන දෙයක් තමයි ජීවිතයට එන ප්‍රශ්න පිළිබඳ යථාර්ථවාදීව බලන්න පුළුවන්ලු. ඉවසීමෙන් බලන්න පුළුවන්ලු. පරිස්සමට බලන්න පුළුවන්ලු. ඇයි? දැන් මට මොකක් හරි වෙලා ඒකට අදාළ සිද්ධියක් පුද්ගලයෙක් පේනවා. හැබැයි මම ඒක ඒ පුද්ගලයාට බාර නොදී මටම බාර ගන්න. අර මුගලන් මහරහතන් වහන්සේ කළේ, හොරු ඇවිල්ලා උන්වහන්සේව ඝාතනය කරන්න ආවා. උන්වහන්සේට තිබුණා ඕනම් බිම්බිසාර රජුරවන්න කියලා හොරු ටික අල්ලලා හිරේ දාන්න, නේද? හැබැයි උන්වහන්සේ එහෙම කළේ නේ. මොකද උන්වහන්සේ කළේ? නිරීක්ෂණය කළා, මොකද්ද මේ වෙන්න යන්නේ, මොකක් හින්දද? එතකොට හොයා ගන්නවා කර්ම විපාකය, නේද? එයා තීරණය කරනවා, එහෙමනම් ඒ කර්මය විපාක දීපු දෙන්, ඒ කර්මය ඔය විපාක දීපු දෙන් කියලා. ඒක ගැන බොහොම මධ්‍යස්තව, ඒක ගැන බොහොම කාරුණිකව, ඒක ගැන බොහොම හෙමින් සීරුවේ හිතන්න පුළුවන්, සැලසුන් සහගතව හිතන්න පුළුවන් ස්වභාවයක් එයා හදාගත්තා, නේද? දැන් ඒක පුළුවන් නම් ඔයාලටත් ඔය ඔයාලගේ වටේ පිටේ ඉන්න බොහෝ දෙනා එක්ක අමනාපකම් අඩු කරගත්ත කෙනෙක්, ඈ දැන් ඒක පුළුවන් නම් ඔයාලටත් ඔය ජීවිතේ කනස්සල්ලෙන් ඉන්නේ බොහෝ සිදුවීම්
පිළිබඳව හිත හදාගන්නත් පුළුවන් නේද? අපි හිතමු මට ඕන වාහනයක් වාහනයක් නේ. ඉතින් මම ඒකට අදාළ පින්කම් කරලා නැතුව ඇතිනේ. නේද? මට ඕන මගේම කියලා ගයක් මට හදාගන්න විදියක් නේ. ඉතින් මං ඒකට අදාළ පින්කම් කරලා නැතුව ඇතිනේ. නේද? දැන් අවබෝධය තියෙනවා නම් ජීවිතේ යම් යම් අඩුපාඩු ඇති වෙන තැන දුක් නොවි හිත හදාගන්නත් පුළුවන්. මේ කම්මවිභංග සූත්‍රවල ඉගැන්වීම නිකම්ම කරුණු ගොන්නක් වෙලා බෑ. ඒක ජීවිතයට එකතු කරගත්ත භාවිත ඥානයක් වුණොත් තමයි පින්නතුනි මේ අපි කියන බණට ස්තුති කිරීමක් ඔබ ළඟ තියෙන්නේ. භාවිත ඥානයක් කරගන්න ඕන. ඔබට විසිදුවන විවිධ දේවල් තුළ ඔබ දකින්න මේ කර්ම සංකල්පය. එතකොට ඔබට බොහෝ තැන්වල හිත හදාගන්න පුළුවන්. බොහෝ තැන්වල ඔබට ඒකට ඔබින විදිහට පවතින්න පුළුවන්. නේද? දැන් බලන්නකෝ බුදුහාමුදුරුවෝ තේරුම් කරපුවාම කාළි යකින්නට සහ ඒ අනිත්කුත් රාජ බිසවට මේ ඔයාලා දෙදෙනා අතර රණ්ඩුව පෙර කර්ම ශක්තියක් කියලා දෙන්නම තීරණය කරනවා වෛරය අතාරින්න. එතනින් ඒ ප්‍රශ්නේ සංසාරයට විවරයි. නේ? එතකොට දැන් මේ කර්ම ඉගැන්වීම කොච්චර එතකොට වටිනවද? ඔබට එසේ තේරුම් ගැනීමට හැකි වුණොත් ඔබේ ජීවිතයේ යම් යම් ඔබ දැනට අකමැති අත්දැකීම් ලැබෙනකොට ඒ අකමැති අත්දැකීම් මා විසින්ම මට උරුම කරගත් මගේ වැරදි නිසා මට එන්නේ ඒවා කියලා ඔබට පුළුවන් දෙකක් කරන්න. එකක් තමයි මේ වෙලාවේ හිත හදාගන්න පුළුවන් ඉස්සරහට මෙබන්දක් නොවෙන්න වැඩ කරගන්න පුළුවන්. නේද? දැන් ධර්මයේ තියෙන උපදේශ නිකන් වාක්‍ය වෙලා බෑ. ඒකේ තියෙනවනේ අඬන්න වෙන, දුක් වෙන්න වෙන, වේදනා විඳින්න වෙන කර්ම කරන්න නැතුව ඉන්න කියලා. කවදද කරන්න ඕනේම? කවුද කරන්න ඕනේ? ඔබ සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා වැඩ කරද්දී එතකොට ඔබ රැවටිලා මිනිස්සුන්ට අඬන්න වෙන බොරු කාත් එක්කවත් කියන්න එපා. දෙදෙනෙකුට රණ්ඩු වෙලා පෞල් ජීවිතයක් විනාශ වෙන කේලම් ඔබ තවත් එක්කෙනෙක්ට කියන්න එපා. කෙනෙකුගේ හිත රිදෙන වේදනා විඳින ජීවිතේම මහ ලොකු අවනම්බුවකට පත් වෙන විදිහේ වචනයක් ඔයාලගේ කටින් පරුත වචනයක් හැටියට පිට කරන්න එපා. එයි ඒකේ භුක්තිය විඳින කෙනා යම් වේදනාවක් වින්දද අනිත් පැත්තට ඒකේ සිය දහස් ගුණයක් වෙලා ඔබට ඒක එනවනේ. නේද? එතන මේක තේරුම් අරගෙන ජීවත් වෙන එක තමයි සම්බුද්ධ දේශනාවට අනුව ඉතාමත්ම ප්‍රඥාවන්ත කාරණාව. නේද? ඒ ධර්මයේ පැහැදිලි කරන දැන් ඔබ ලියා ගන්න ජීවිතේට හොඳ විපාක ලැබෙන කර්ම වර්ග, නරක විපාක ලැබෙන කර්ම වර්ග මේ ඕනනම් කම්ම විභංග සූත්‍රය කියවලා ලියා ගන්න. ඒකල බලන ජීවිතයේ අඩුපාඩු මොනවද කියලා. ඒ අඩුපාඩු ශක්තිමත් වීමට කරන්න ඕන පින්කම් අවංක හැඟීමෙන් කරන්න. අවංක හැඟීමෙන් කරන්න. එතකොට ඔබට ඒ අඩුපාඩු සකස් වෙන ජීවිතයක් සමහර විට මෙලවදීම එහෙම නැත්නම් ඊටාම ඉක්මනාත් භාවයකදී ලැබෙනවා. දැන් මේ ආත්මෙ ඊටාම අසනීපයි නම් ඔබ කරන්න ඕනේ ඔබේ අසනීපයට බෙහෙත් ගන්න එකට වඩා වැඩියෙන් අසනීපයට බෙහෙත් අරන් දෙන්න. ඈ මේ ආත්මෙ ඔබ අසනීපුණාම උපස්ථාන අඩුයි නම් දැන් ඔබ එක එක්කනට බණිනවට වඩා කරන්න හොඳම එක තමයි පිනොතිනි මා යෝජනා කරන්නේ ඔබ අමාරුවෙන් හරි ලෙඩු කීප දෙනෙකුට උපස්ථාන කරන්න. ඈ මේ ඔබට උපස්ථාන නැත්තේ ඇයි? ඔබ උපස්ථාන කරලා නැහැ රෝගීන්ට ඒ නිසා. නේද? එතකොට ඔබට දැන් මොනවා හරි විදිහකින් හැම වෙලාවෙම චෝදනා නම් හැම වෙලාවෙම බැනුම් නම් හැම වෙලාවෙම මේ විවිධ විදිහට කනස්සල්ලට අභූත තත්වයන් චෝදනා එනවා නම් ඔබ එහෙම ප්‍රශ්න තියෙන අයගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න. ඔවුන් සාමකාමී කරන්න. ඔවුන්ගේ ගැටළු වලින් निराකරණය වෙන්න ඔබ මැදිහත් වීමක් වෙන්න. අවදානමක් අරගෙන හරි එවැනි දෙයක් ඔබ කළොත් ඔන්න උරුමයක් හැදෙනවා. ඔබටත් ඒ වාසනාව ලැබෙන. ඔබටත් ඒ වාසනාව උදා වෙන්න උරුමයක් ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබ තවදුරටත් හිතමින් 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 කටයුතු කිරීම තමයි ඉතාමත්ම වැදගත් කියලා පිනතුනි ධර්මයේ පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ කර්මිය උගන්වන්නේ බය කරන්න නෙමෙයි. කර්මිය උගන්වන්නේ ඔබට ජීවිතේ යථාර්ථවාදීව දකින්නත් ඔබට ජීවිතේ යථාර්ථවාදීව පෙළගස්වා ගන්නත් උදව් කරන්න. ඒ නිසා මේ වෙලාවේ හොඳට මතක තියාගන්න. කර්මය කියන ඉගැන්වීම ජීවිතයේ බොහෝ දේ තීරණය කරන්න උදව් වෙනවා. කොටින්ම නිවන් දකින්න ඔබට හැකියාව ලැබෙන්නත් මූලික සුදුසුකම් ටික ලැබෙන්නේ කර්මයෙන්නේ. ඔබ කල්යාණ මිත්‍රයන්ට
හිමි වෙන සුදුසුකම් ඇති පින්කලොත් තමයි කල්යාණ මිත්‍රයා මුණ ගැහෙන්නේ. ඔබ සද්ධර්මය අහන්න හිමිකම් තියෙන පින්කම් කළොත් තමයි සද්ධර්මය අහන්න ලැබෙන්නේ. ඔබට යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නට අවශ්‍ය විදිහේ පින්කම් සිද්ධ කරලා නම් තමයි යෝනිසෝ මනසිකාරය හම්බෙන්නේ. මේ ටික හම්බුනොත් තමයි නිවන් දකින්න අවශ්‍ය කටයුතු ටික ඔබට සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ජීවිතේ හදාගන්නටත්, පරලෝ සුගතිගාමි වෙන්නටත්, නිවනින් සැනසීම ලබන්නටත් යහපත් වූ කර්මයන් කරමින් යහපත් වූ අනාගතයක් වෙනුවෙන් කටයුතු කරත්වා කියන මතක් කිරීම සිද්ධ කරමින් මේ දේශනාව අපි නිමාවටපත් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු මම් පරන්ති. ද්වේෂක්ඛයෝ